Aibowan wasanawan gauraniya Sri Lankikeni oba silu denatama adina 2023 Januari mase 9 wenida Sri Lankawe aarthike danaya e wagema Sri Lankawe kusalatawalin piri tarunneyata danaya saha rak Aibowan wasanawan gauraniya Sri Lankikeni oba silu denatama adina 2023 Januari mase 9 wenida මේ මාසේ 19 වෙනිදා වෙනකොට අවසන් වෙන ඒ වගේම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම කරන කාරණාව පිළිබඳව අපේ රටේ තරුණ තරුණියන්ව දැනුවත් කිරීමට අවසරයි. මම මේ වෙලාවේ ඔබ සියලු දෙනාටම ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරෙන් යුතුව මතක් කර දෙනවා ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාවේ හිටපු සභාපතිතුමා මා හිතවත් වික්‍රමසිංහ මැතිතුමා විසින් එතුමා ආරම්භ කර තිබෙනවා ශ්‍රී ලංකාවේ දූදරුවන්ට වයස අවුරුදු 35ට අඩු දූදරුවන්ට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනය ඒ වගේම අපේ රටේ වියකී යන ශ්‍රමය හරි මගට ගන්න පුළුවන් ක්‍රමවේදයක් මම ඉතාම ආදරයෙන් මේ වෙනකොට ඔබ සිරි දෙනාටම හඳුන්වා මා හිතවත් අමිත් අයියා ආයිබෝන් අයියේ ආයිබෝන් මල්ලි කොහොමද හොඳයි කොහොමද මේ ඔබතුමාගේ අලුත් වැඩසටහන? ඔව් නාලක මල්ලි දැන් මම හිතන්නේ නාලක මල්ලිත් එක්ක අපි ගොඩක් වැඩ කරලා තියෙනවා මම හිතන්නේ මම රජයේ සේවයේ ඉන්න කාලෙත් ඔව් ඔබ ඇවිල්ලා අපිට ගොඩක් උපකාර කරලා තියෙනවා විශේෂයෙන්ම ඒක මට පෞද්ගලික කරපු උපකාරයක් නෙමෙයි මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් ඔබ ගොඩක් වැඩ කොටසක් අපිත් එක්ක එකතු වෙලා කරා ඉතින් ඔබට මම හිතන්නේ ඔබත් සම්බන්ධ වෙලා හිටියේ අපි තරුණ සේවා සභාවේ ඉන්න කාලය තුලදී කළපු දේ විරු පවුර වැඩසටහන ඉතින් ඒකේදී මම පෞද්ගලිකව දැන් ආරම්භ කරලා තියෙනවා මගේ දිවංගත පියාණන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ජගත් වික්‍රමසිංහයන්ගේ නමින් පදනමක් මේ රටේ තාරුණ්‍ය සඳහා ඒ කියන්නේ රැකියා අවස්ථාවන් විශේෂයෙන්ම විදේශ රැකියා අවස්ථාවන් ලබා දෙන්න වැඩසටහනක්. ඉතින් එතනදී මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා නාලක මල්ලි සඳහා අපිට සන්නාම තානාපතිවරයෙක් වශයෙන් සම්බන්ධ වෙන්න එකඟ වීම ගැන. ඉතින් ඒක ගැන සාකච්ඡා කරන්න තමයි මම හිතන්නේ අපි අද බලාපොරොත්තු වෙනවා. ඔව්යි මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ ඇත්තටම ජාතික තරුණ සභාවේ ඉන්න කොටත් අයි අපි රටේ තරුණයන්ට තමන්ගේ මුදල් පසුම්බිය නැත්තම් තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට තමන්ගේ දෙමව්පියන් රැක බලා ගන්න නියමිත කරන වටපිටාව ගොඩනගා ගැනීමට ඔබ ගොඩක් මහන්සි වුණා. අයි දැන් අපේ රටේ ඉන්න තරුණ තරුණිය ගොඩක් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 25 30 මේ අතරතුර කාලයක් ඉන්නව නේද? ඒකට ඔබ වැඩ පිළිවෙලක් තිබෙනවද? ඔව් විශේෂයෙන්ම නාලක මල්ලි දැන් කියන්න ඕන මේ රටේ දැන් තියෙන ආර්ථික අර්බුදය අපි කාටවත් රහසක් නෙමෙයි. මේ සඳහාම හිතන්නේ අපිට විශේෂයෙන්ම තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. මේ සඳහා විදේශ රැකියා සඳහා යොමු වීම මම හිතන්නේ මේ රටේ තරුණ තරුණියන් වශයෙන් ඔබ සියලු දෙනාටම කරන්න පුළුවන් කාර්යභාරයක්. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම අපි මහාචාර්ය ජගත් වික්‍රමසිංහ පදනම හරහා ආරම්භ කළා තියෙනවා මේ විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුව දෙන ශිෂ්‍යත්ව සහ අර්ධ ශිෂ්‍යත්ව වැඩසටහනක්. එයිදී විශේෂයෙන්ම වෙන්නේ ජපාන් රටේ අපි දන්නවා දැන් පුහුණු ශ්‍රමිකයන් සඳහා ශ්‍රී ලංකාවටත් අවස්ථාව ලැබිලා තියෙනවා විශේෂයෙන්ම කෘෂි ක්ෂේත්‍රයේ ඒ වගේම සාත්තු සේවිකා කියන ක්ෂේත්‍රයේ සහ හෝටල් රැකියා ක්ෂේත්‍රයේ ඉතින් ඒ සඳහා මම හිතන්නේ දැනට අපි බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යත්ව සහ අර්ධ ශිෂ්‍යත්ව ලබා දෙන්න විශේෂයෙන්ම රජයේ අනුමත කරලා තියෙන ගාස්තුව තමයි රුපියල් 12,000ක් නමුත් අපි මේ ජපන් භාෂා වැඩසටහන අර්ධ ශිෂ්‍යත්ව වශයෙන් රුපියල් 6,000කට ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල්වල දරු දැරියන් ඉන්නවා නම් තරුණ තරුණියන් ඉන්නවා නම් අපි වැඩසටහනේ ප්‍රමාණයෙන් 15%කට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා නොමිලේ. ඉතින් මම හිතන්නේ මෙතන අපි පදනමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මූල්‍යමය දෙයක් ලබා ගන්න නෙමේ. අපි අය කරන ගාස්තුවත් ඇත්තටම හරියටම යන වියදම හා සමාන දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මොකද අපිට ඕනේ රජයේ ස්ථානයක අය කරන ගානටත් වැඩිය අඩු වියදමක් දරලා මේ වැඩසටහන කරන්න පුළුවන් බව අපි දැනගත්තා. මොකද අපි මේක ඒ කියන්නේ ලාභ උපේන ආයතනයක් නෙමෙයි. මේක පුණ්‍ය ආයතනයක්. රජ ලියාපදිංචි. ඉතින් ඒ හරහා මම හිතන්නේ අපිට දැනට 2000කට පමණ භාෂා පුහුණුව මුලින්ම ලබා දීලා ඊළාට ඒ JLPT වැඩසටහනට අවශ්‍ය වෙන ස්කිල්ස් ටෙස්ට් කියලා එකක් තියෙනවා ජපානට යන්න කලින් කරන්න ඕන එක. ඒ සඳහාත් අපි පුහුණුව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනටත් පළවෙනි කාණ්ඩේ අපි ආරම්භ කළා තියෙනවා. මේ මාස 20 වෙනිදා වෙනකොට අපි දෙවැනි කාණ්ඩේ බඳවා ගැනීමත් අවසන් කරනවා. මම හිතන්නේ මේ අවස්ථාව 19 වෙනිදාට කලින් අපේ රටේ තරුණ තරුණියන්
වැළඳ ගැනීම කියන එකත් ඒ වගේම නාලක මල්ලි අපිට උදව් කරන්න ඉදිරිපත් වීමත් මොකද මෙතන අපි දෙන්නම කරන්නේ රට සේවයක් මෙතන අපි මුදල් ලිපීමක් නෙමෙයි මම හිතන්නේ ඒකේ අවස්ථාව ලබා ගැනීම කියලා මම හිතනවා ඒ වගේම වැඩි විස්තර සඳහා මේ WhatsApp group එකට register වෙන විදිය නාලක මල්ලි ඔයාගේ videos වල comment එකක් විදියට post කරයි කියලා මම හිතනවා ඔව්වා හරියටම හරි මම ඒක මේ තිරෙත් ලියන්නම් අයියේ WhatsApp number එක දැන් ඒකේ තියෙනවා යම් කිසි ප්‍රතිපත්ති ටිකක් වයස අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ ඒ වගේ මේ මේ කියන සහතික පත්‍ර පුහුණුව ලබා ගන්න ඕනේ ඒ වගේම ඇඟේ ටැටූ ගහගෙන ඉන්න බෑ එහෙම එහෙම ක්‍රම ටිකක් තියෙනවා එතකොට ඔබ රටට ගිහින් හරියම්බ කරලා මේ රටටත් මිල මුදල් එවලා මේ රටත් තව ඉදිරියට ගන්නට තමන්ගේ පවුලට ශක්තිමත් දැන් ඔබ අඩු ආදායම් ලාභී පවුලකින් යනවා නම් ඔබ ලංකාවට එනකොට ඒ පවුල වැඩි ආදායම් ලාභී පවුලක් බවට පරිවර්තනය කර ගැනීම මගේ රටේ ඉන්න තරුණ තරුණියන්ගේ වගකීමක්. අය කී දෙනෙකුට පමණ අවස්ථාව තිබෙනවද? මෙහෙමයි. දැන් භාෂා පුහුණුව අපිට ලබා දෙන්න පුළුවන්. ඒකේ පළවෙනි කාර්යය තමයි භාෂා පුහුණුව අවසන් කරාම ඒ විභාගයේ සමත් වෙන්නට අවශ්‍යයි. විභාගයක් තියෙන්නේ ඔන්ලයින්. ඒ විභාග මැදිස්ථාන මම හිතන්නේ වසරකට වුණ ජපානයේ තීරණය කරන ප්‍රමාණය අනුව විභාග අවස්ථාවන් පැවැත්වෙනවා. එතකොට මේ විභාගයේ සමත් වුණාට පස්සේ අපි ඔබට ස්කිල්ස් ටෙස්ට් එක කරන විදිය අපි ඒ සඳහාත් ඔබට පුහුණුව ලබා දෙනවා. ඊට පස්සේ අපි රජයේ ලියාපදිංචි විදේශ සේවා ආයතනයක අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඔවුන් හරහා ඔබට ජපානයේ රැකියාගත වීමේ අවස්ථාවත් අපි ලබා දෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ජපාන් සමාගම් සමග ඍජුව ඒ කියන්නේ විදේශ රැකියා ලියාපදිංචි විදේශ රැකියා ආයතන සමග ජපාන් සමාගම් ශ්‍රී ලංකාවට ගෙනල්ලා ඔබගේ ඒ කියන්නේ ඒ ඉන්ටර්විව් කරන එක ලංකාව තුලම කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් භාෂා පුහුණුව සඳහා අපි එක කාණ්ඩයකට දහසක ඒ කියන්නේ ලිමිට් එකක් දීලා තියෙනවා. මොකද අපි ඒක හරියට කරන්න ඕන ක්ලාස් එකක් කරනකොට. ඉතින් ඒ සඳහා මම හිතන්නේ 100 දෙනෙක්ට විතර අපිට නොමිලේ ලබා දෙන්න අවස්ථාව තියෙනවා ඒ කණ්ඩායමේ. ඒ වගේම අනෙක් අයටත් 150ක ගාස්තුවකින් කියන්නේ නැත්තම් රුපියල් 6000ක් වෙන සුළු මුදලකින් මාස 4ක පැය 400ක වැඩසටහන. මාස 4ක පැය 400ක. ඉතින් වෙන කොහෙවත් මම හිතන්නේ ඔබට මේ පහේ ශිෂ්‍යත්වයේ සඳහාවත් මේ අතිරේ අමතර පන්ති වලට යන්න බෑ ඔය ගන්න. හොඳයි ඔන්න එහෙනම් අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඉතාම වැදගත් අවස්ථාවක් උදා කරලා දීලා තිබෙනවා මෙතුමා විසින්. ඒක තමයි රටේ ඉන්න තරුණ තරුණියෝ තෝරාගත් පිරිසකට සහ මේ භාෂාව ඉගෙනගෙන ඒ හැකියාවන් දිනු කරලා ඒ සහතිකපත් ලබාගත්ත ටැටූ ගහන්න නැතුව හිටපු අවුරුදු 35ට අඩු 18ට වැඩි ආදරණීය නංගී මල්ලියේ ඔන්න ඔබට හැකියාව පවතිනවා නම් මේ වැඩසටහන හා සම්බන්ධ වන්න මගේ රටේ ඉන්න දූදරුවන්ට මේ අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන් ඔබට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මේ PEN මේ WhatsApp number එකට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබගේ අයි කොහමද ඒක නාලක මල්ලි මම තව තියෙනවා WhatsApp link එකක්. ඒකත් ඔබට ලබා දෙන්නම්. එතකොට ඔබ මේ වීඩියෝයේ පහළ කමෙන්ටුවක් විදියට දමන්න. ඒ වගේම මම හිතන්නේ ඔබ හරහා වුණත් සම්බන්ධ වෙන්න මම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ සන්නාම තානාපතිින්ද අපේ WhatsApp අංකය හෝ ඔබ හරහා සම්බන්ධ වෙලා ඔබ යොමු කරත් ප්‍රශ්නයක් නැහැ. අපි කැමතියි. හරි හොඳයි. එහෙනම් ඔන්න රට පුරා ඉන්න සහ අපේ රටේ ගොඩාක් අම්මලා තාත්තලා පිට රටේ ඉන්නවා තමන්ගේ දරුවෝ මෙහි යම් කිසි අධ්‍යාපනය ලබනවා හෝ රැකියාවක් කරනවා හෝ වෙන්න පුළුවන්. ඔන්න ඔබටත් හැකියාව පවතින ඔබගේ ගමේ ඉන්න දූ දරුවන්ව මේ වැඩසටහන සම්බන්ධ කරලා එහි ප්‍රතිඵල හරි ගියොත් ජපානයේ ගිහින් රටටත් ඔන්න යහපතක් කරන හැකියාව පවතිනවා. එසේනම් අයියේ වීඩියෝ එක අවසන් කරන කමෙන්ට් පළවෙනි කමෙන්ට් එකේ බලන්න මේ සම්බන්ධයෙන් විස්තර ටික දාලා තිබෙනවා. WhatsApp අංකේ මම යලිත් ලියන්නම්. ඔන්න WhatsApp අංකෙත් මම ලියලා තියෙනවා. මේකට පණිඩක් එවන්න පුළුවන් ක්‍රමය කමෙන්ට් එකේ තියෙනවා. එහෙනම් අයියේ ආයිබෝන් මල්ලි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණා. හොඳයි එහෙනම් ජය වේවා ආයිබෝන් ඔබ සියලු දෙනාටම. හරි ගතෝ. හරි ගතෝ. හරි ගතෝ.